ආයුබෝවන් අද වීඩියෝ එකෙන් අපි ඔයාලට පෙන්වන්න යන්නේ අලුත් තාක්ෂණයත් එක්ක ඉදි කිරීම ක්ෂේත්‍රයට ආපු අලුත්ම වැඩ කෑලි ටිකක්. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඔයා තාම අපිව subscribe කළ නැත්නම් subscribe කරන්න. සාමාන්‍යයෙන් වෙන රටවල මිනිස්සු Taman හම්බ කරන සේරම දාලා ගෙවල් හදන්නේ නැහැ. ඔයා මේ දකින්නේ පිට රටක හදන සරල නිවසක්. භූමිකම්පා වගේ දේවල් වෙන්න පුළුවන් නිසා කොහොමත් පාඩුව විඳ දරා ගන්න පුළුවන් විදියට තමයි මේ ගෙවල් හදන්නේ. බලන්නකෝ මේ ගෙදර පිටිවලට සවිකන ලීපටි ලීවලට කැමති අයට මේ වගේ ගෙදරක් ගොඩක් අඩු මුදලකට හදා ගන්න පුළුවන්. අපි ඊළඟට පෙන්වන්න යන්නේ ඔයාට ඔයාගේ ගෙදර තාප්පෙට කරන්න පුළුවන් සුපිරිම වැඩක්. මේක ඔයාට කැමති විදියකට ගෙදරදිම හදා ගන්න පුළුවන්. මේකට මෙන්න මේ විදිය ලස්සන පැල ටිකක් ඔයා හොයා ගන්න ඕන. සාමාන්‍යයෙන් මේ වගේ එකක් ඔයා මිලදී ගන්නව නම් ඔයාට ඩොලර් 10,000ක් විතර වියදම් කරන්න වෙනවා. ඒත් මේක ඔයාටම ගෙදරදි හදා ගන්න පුළුවන්. ඉන්දියාවෙත් මේ වෙනකොට මේක නිෂ්පාදනය කරනවා. මෙන්න මේ වගේ දැල් පාවිච්චි කරලත් මේක හදා ගන්න පුළුවන්. ඔයා මේ දකින්නේ ඒ වගේ හදලා තියෙන ඒවා ටිකක්. විදුලි බිල වැඩි නිසා දැන් හැම ගෙදරකම බල්බ් පාවිච්චි කරන්නේ පාලනයකින්. මෙන්න මේ විදිහේ වීදුරු කැටවලින් තැනින් තැන ජනේල සවි කරා නම් ඔයාට දවල් දවසට ගෙදරට හොඳ එළියක් ගන්න පුළුවන්. සාමාන්‍ය ගඩොල් වලින් දේවල් හදද්දී සිමෙන්ති පාවිච්චි කරාට මෙන්න මේ ගඩොල් වලින් එයක් හදනව නම් ඔයාට සිමෙන්ති ඕන වෙන්නේ නැහැ. මේ ගඩොල් වල තියෙන සිදුරු වලින් ගඩොල් එකින් එකට සම්බන්ධ කරන්න පුළුවන් විදියට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔයා මේ වගේ ගඩොල් වර්ගයක් මීට කලින් දැකලා තිබුණද? අපි ඊළඟට කතා කරන්න යන්නේ ඔයා thumbnail එකෙන් දැකපු අමුතු වහල ගැන. මේ උළුකට උඩ තියෙන්නේ සෝලර් පැනල්. මේ විදියට සෝලර් සෙල් නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි හැමෝම දන්න ටෙස්ලා සමාගමෙන්. මේ වගේ උළුකට වර්ග අඩි 185කින් ඔයාට කිලෝවොට් 10ක් නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාන්න. මේ වගේ වීඩියෝ දිනපතා බලන්න විශ්වදෙනම subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් හෙටත් හමුවෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න. Thank you.